නවසිලන්තය එංගලන්තය දකුණ අප්‍රිකාවගේ රටවල් ආසියාබිමේ ටෙස්ට් ක්‍රිකට් කරන්න ආවම ගොඩක් වෙලාවට ඉතිහාසයේ පුරා අසරණ වෙලා තියෙන්නේ දඟපන්දුයාවන් ඉස්සරහා. එහෙම වෙන විදිහට තන්තිල් නිර්මාණය වෙනවා කියන එකත් සංචාරක කණ්ඩායම හොඳින් දැනගෙන තමයි එන්නේ. කොහොම වුණත් දඟපන්දුයාවන් යොදාගෙන සංචාරක කණ්ඩායම දමනය කරන උපක්‍රමයට සාර්ථක පිළිතුරු දුන්නු තරගාවලි දෙකක් අපි පසුගිය කාලේ දැක්කා. ඒ තමයි එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලියක දරුණු පරාජයකට ලක් කිරීම. එහෙම කළේ ආසියාවේ තන්තිල් වලට ගැළපෙන විදිහට දඟපන්දුයාවන් වන්න තුනක් එක්ක සෙල්ලම් කරලා. මේ වගේම දෙයක් නවසීලන්තයත් කළා. ඒ පාකිස්තානයට එක්සත් අරාබි එමිල් වල පාකිස්තානයේ ටෙස්ට් තරඟ දෙකකින් පරාද කරලා තරඟවලි ජයග්‍රහණයක් නවසීලන්තේ ලබා ගන්නේ දඟපන්දුයාවන් ආශ්‍රය ශක්තිමත් කරලා. මේ විදිහට නවසීලන්තයේ සාර්ථකුණු ක්‍රමය එංගලන්තයේ ලංකාවේදී සාර්ථකුණු ක්‍රමය යොදාගෙන ශ්‍රී ලංකාව පරාද කරන අරමුණක් නවසීලන්තයට තියෙනවා කියන දේ හොඳින්ම පෙන්눔 කරන විදිහේ සංචිතයක් නවසීලන්තයේ ශ්‍රී ලංකා සංචාරයේ ඉලක්ක කරගෙන නම් කරලා තියෙනවා. නවසීලන්තයේ ශ්‍රී ලංකා සංචාරයේ ඉලක්ක කරලා නම් කරන 15 දිනාගේ සංචිතේ 4 දිනෙකම විශේෂඥ දඟපන්දුයාවන් විදිහට තමයි නම් වෙලා තියෙන්නේ. සීමිත පන්දුවාර තරඟවල දක්ෂතා පෙන්වන මිචෙල් සැන්ටර් 2017 දෙසැම්බර් ඉඳන් ටෙස්ට් ක්‍රීඩා නොකළත් ලෝකස්ලානේ පෙන්වපු දක්ෂතායක සංචිතයට එන්න සැන්ටර් සමත් වෙලා තියෙනවා. වමත් පාදඟපන්දුයාවන් එක් විදිහට ශ්‍රී ලංකා ප්‍රතිකරුවන්ට සැන්ටර් ලොකු තර්ජනයක් වෙන්නත් පුළුවන්. එක ටෙස්ට් තරඟයකට සෙල්ලම් කරලා කඩලු 7ක් ඒ තරඟේ දවා ගන්න සමත් වුණු විලියම් සෝමවිල් පිටදඟපන්දුයාවන් එක් විදිහට තමයි නවසීලන්ත සංචිතයට එකතු වෙන්නේ. මේ ක්‍රීඩකයාත් පළමු පෙළ ඉහළ අද්දකින් තියෙන ක්‍රීඩකයෙක් විදිහට තමයි සැලකෙන්නේ. ටෙස්ට් තරඟ වලට වඩා ගැළපෙන වමත් ඕතඩොක් පන්දුයාවන් එක් විදිහට හඳුන්වන්න පුළුවන් අසාජ් පටෙල්ටත් ශ්‍රී ලංකා සංචාරයට වරම් ලැබිලා තියෙන පාකිස්තාන කණ්ඩායම එක්ක එක්සත් අරාබි එමිල් වල පෙන්නපු දක්ෂතායක. මේ සංචිතයේ තවත් තුරුම්බක් තමයි ඩොට් ඇස්ටල් කියන දකුණත් පාදඟ පන්දුයාවන්. මේ ක්‍රීඩකයා ටෙස්ට් තරඟ වල දවාගෙන තියෙන කඩලු 4ක් වුණාට පළමු පෙළ පිටියේ කඩලු 325ක් දවා ගන්න සමත් වුණු පන්දුයාවන්නේ. මේ පන්දුයාවේ මේ බලකායක වමත් වේග පන්දු දෙන්නෙක් විදිහට දක්ෂතා පෙන්නන ට්‍රෙන්ට් බෝල්ට්, නිල් වැංගර් වගේම අත්දැකීම් වලින් ඉහළින් ඉන්න ටීම් සවුත් එක්ක ශ්‍රී ලංකා ප්‍රතිකරුවන්ට ඉහළ තර්ජනයක් එල්ල කරන්න මේ පන්දුයාවන බලකායට හැකියාව ලැබේ කියලා ඔයා හිතනවද? ඔයාගේ අදහසත් අපේ වීඩියෝට පහලින් කමෙන්ට් එකක් විදියට දාන්න. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් අපේ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.